සුබ දවසක් ඉතින් සියලුම දෙනාට ඔන්න අදත් මේ එකතු වෙලා ඉන්නේ Soho Unboxing YouTube channel එකෙන් අරගෙන එන Adobe Illustrator course එකේ තවත් episode එකක් එක්ක. ඉතින් අදත් අලුත් option එකක් එහෙම නැත්නම් අලුත් tool එකක් තමයි අදත් මම ඔයාට මේ විදියට අරගෙන එන්නේ. ඉතින් සුබුදු පරිදි මම new create new කියන button එක මේ විදියට press කරලා මම අලුත් artboard එකක් නිර්මාණය කරගන්නම්. ඉතින් මෙන්න මේ pop up window එකෙන් මම මගේ file එකට දාගන්නවා gradient tool කියලා. ඊට පස්සේ මම දැන් milestone එක මේ විදිහට තියාගෙන orientation එකත් මම portrait විදිහටම තියාගෙන මම මේක create button එක මේ විදිහට press කරනවා. press කරාට පස්සේ අපිට essential classic කියන mode එකේදී මෙන්න මේ විදිහට අපිට artboard එක ලබා දීලා තියෙනවා. අපි දැන් බලමු අද ඔයාලට කියලා දෙන්න අරගෙන ආපු ग्रेडियन टूल कोहमद वेडकरा मुलिम मंगवाट ग्रेडियन टूल कील कली मैंने ग्रेडियन टूल ईकन मंगवाट पेन्ना मैंने मेतन टी वाट बलागन पुलवा मेनो मैंने ग्रेडियन टूल ईकन इधे ग्रेडियन टूल शॉर्टकट की एक जी अक्र इधी वाट जी अक्र प्रेस क्राम पास वाट मैंने ग्रेडियन टूल लबागन पुलवादीन इट पास मैं मुलिम रेक्टांगल मम्मी विद्यट सिलेक्ट करगे मम्मी ड्रैग एंड ड्रॉप कर ला मम्मी विद्यट निर्माण करगा इट पास मंग किसी मध्य करना मम्मी तन तीयन ग्रेडियन टूल मम्मी विद्यट डबल क्लिक करना डबल क्लिक कर आट पास आट बलागान पुलवाम वेना मेन मेतनी पोपा विंडो नैवत बलागान पुलवाम वेना හරි gradient tool එක යටතේ අපිට types තුනක් අපිට මෙන්න මේ Adobe Illustrator software එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් linear gradient එකක් ඒ වගේම තමයි radial gradient එකක් වගේම අපිට free form gradient එකක් අපිට දා ගන්න පුළුවන් හැකියාව මෙන්න මේ Adobe Illustrator software එකේ අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අද අපි මෙන්න මේ තුන ගැනම කතා කරමු. මම මුලින්ම gradient tool එකේ linear gradient එක ගැන කතා කරන්න. linear gradient එක මම මේ විදිහට select කරගත්තා. select කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ linear gradient එක කොහොමද වැටෙන්නේ කියලා. ඉතින් මෙතනදී මේ පැත්තට වැටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ line එකක් විදිහට තමයි මෙන්න මේ gradient එක වැටලා තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ dots වලදී පොඩ්ඩක් එහා මෙහා කරලා ඔයාට මෙන්න මේ gradient එක එහා මෙහා කරලා ලස්සන විදිහට ඔයාට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනදී තමයි ඔයාට ඕනම දෙයක් කරගන්න සිද්ධ කරගන්න පුළුවන් තැන. ඉතින් මම මේ විදිහටම මේක තියාගෙන මට ඕන මෙන්න මේකට වෙන පාටක් ඇඩ් කරගන්න. ඉතින් Photoshop වල වගේ නෙමෙයි ඇත්තම කියනවා නම් මෙන්න මේ gradient එක දාන්න තින්නේ Adobe Illustrator වල පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි දාන්න තින්නේ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම ඔයා ගොඩක් සැලකිලිමත් විදිහට මේ වීඩියෝ එක බලන්න. මොකද Photoshop වල වගේ නෙමෙයි මෙතන gradient එකක් දාගන්නේ විදිය. හරි මම කරන්නේ දැන් මෙන්න මේ තියෙන සුදු පාට බටන් එක උඩ මෙන්න මේ විදිහට ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ සුදු පාට සලකුණ සිලෙක්ට් වෙලා තින්නේ. සිලෙක්ට් වුණාට පස්සේ ඩබල් ක්ලික් එකක් මෙතනදී ලබා දෙන්න ඕන. ඩබල් ක්ලික් එකක් ලබා දුන්නාට පස්සේ ඔයාලට මුලින්ම මෙන්න මේ උඩ ඔප්ෂන් එකේදී තියෙදි තමයි ඔයාලට මෙතනදී එන්නේ. ඉතින් ඔයාලට මෙතන ඔප්ෂන් තුනක් ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනදී कलर्स तोरगन दीन ऐड्रोप टूल मेतन दिवाट लबादी तीन मेकोल हरी ऐड्रोप टूल मम्मी लबागन हम ऐड्रोप टूल मुखद वेला मेवन दिंद मम्मी तन दी कलयक तोरगन मेट मम तोरगन रतुपाट कलयक इट पस मम मेक मेट क्ली करला मम मे पेनवा गिहला मेतन डबल क्ली करना डबल क्लिक कराट पास मम मेतन कहपाट तोरगा कहपाट तोरगा पास बलागन पुलवा मेन मे ग्रेडियंट मोन विधीन दाने की हरि इट पास मम करा मेतन एहा मेहा करण बला मुखद सिद्धवे की मेतन वाट ग्रेडियंट लसन अडजस्ट करगा हेकिव तीन इधम तम तवा ऑप्शन वाट मेतन कीलदेन तीन इधिंग मेतन मेन मे की ऐंगल ඔයාට මෙන්න මෙතන තියෙන ඇන්ගල් එක මෙතන උඩට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉඳන් මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ කියලානේ මෙතන ලයින් එකක් විදියටනේ ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ලයින් එක අපිට වැටෙන පැත්ත වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙන මෙන්න මේ ඇන්ගල් කියන ඔප්ෂන් එකෙන්
මෙතනදී 180ට පුළුවන් ඊට පස්සේ 150ට 135ට මෙන්න මෙතන තියෙන ඕනම අගයකට ඔයාට මෙන්න මේ ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම අංශක 90ට මේ විදිහට දාගන්න. අංශක 90ට දාගත්තාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනදී මෙන්න මේ ග්‍රේඩියන්ට් එක මොන වගේ විදිහටද වැටෙන්නේ කියලා නේ. ඊට පස්සේ මෙන්න මේ කලර් එක දෙපැත්ත මාරු කරන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එක රිවර්ස් ග්‍රේඩියන්ට් කියන එක තෝරගන්න. එහෙම වුණාම පස්සේ ඔයාට කලර් එක එහා මෙහා දෙපැත්ත මාරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ලිනියර් ග්‍රේඩියන්ට් වලදී කියලා දෙන තියෙන සම්පූර්ණ දේවල් ටික මම කියලා දෙලි ඉවර. හා අමතකුණ. තව එකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙතනදී මැදට ඔයාට මෙන්න මෙතන මැදට තවත් කලර් එකක් ඇඩ් කරගන්න ඕන නම් කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙතන උඩ ක්ලික් කරන්න. මෙතන උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාට තව පොයින්ට් එකක් මේ විදිහට මෙයා ලබා දෙනවා. මේ විදිහට ලබා දුන්නාට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඩබල් ක්ලික් කරලා අපි කොළපාට යොදාගමු. කොළපාට දාගත්තාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට අපේ ග්‍රේඩියන්ට් එක වැටිලා තියෙන. ඉතින් ඔයාට මේක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් එහා මෙහා කරලා. ඉතින් ඒ වගේම තමයි ඔයාට ඔපැසිටි එක මෙන්න මේ කොළපාට දරන මෙන්න මේ ඉතන සිලෙක්ට්ලා තියෙන කලර් එක ඔයාගේ ඔපැසිටි එක මේ විදිහට අඩු කරගන්න, මේක වැඩි කරගන්න, මේ ගොඩක් දේවල් ඔයාට මෙතනදී සිද්ධ කරගන්න පුළුවන්. වගේම ඔයාට ලොකේෂන් එක මෙන්න මේ කොළපාට වැටලා තියෙන ලොකේෂන් එක ඔයාට චේන්ජ් කරගන්න පුළුවන් හැකියාව දැන් 160ක් දෙනවද 170ක් දෙනවද මේ වගේ දේවල් වලට ඔයාට වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න, ප්‍රැක්ටිස් කරෝ ඉතින් ඔයාට පුළුවන් හොඳ නිර්මාණයක්, වෙක්ටර් නිර්මාණයක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ මම නැවතත් මෙන්න මේ විදිහට රෙක්ටැන්ගල් එකක් නිර්මාණය කරගන්න. මේ විදිහට නිර්මාණය කරගත්තට පස්සේ මම දෙවෙනියට යන්නේ අපි නැවතත් මේ විදිහට ඩබල් ක්ලික් කරලා ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ මම දෙවෙනියට ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මෙතන තියෙන රේඩියල් ග්‍රේඩියන්ට් එක පිළිබඳ. රේඩියල් ග්‍රේඩියන්ට් එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රේඩියල් ග්‍රේඩියන්ට් එක මොන වගේ විදිහටද මෙතන වැටෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන මැදට ස්පොට් එකක් විදිහට තමයි මෙන්න මේ රේඩියල් ග්‍රේඩියන්ට් එක නිර්මාණය වෙන්නේ. ඉතින් මෙතනින් අපට නැවතත් මෙන්න මේ පාට වෙනස් කරලා ඔයාලට මෙන්න මේ ග්‍රේඩියන්ට් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ කොළපාට අයින් කරනවා නම් ඔයාලට කරන් තින්නේ පොඩිම දෙයයි මෙතන උඩ ක්ලික් කරගෙන පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යන්න. ඊට පස්සේ මෙන්න මේ ග්‍රේඩියන්ට් එකට අදාළ එන්නේ කලර් එක අයින් වෙලා යනවා. ඒ වගේම තමයි මෙතනදී ඇන්ගල් එක ඔයාලට කලින් කිව්ව විදිහටම ඔයාලට මෙතනද වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මෙතනදී චේන්ජ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකත් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න මේක කොහොමද කරගන්නේ කියලා. තුන්වෙනි ග්‍රේඩියන්ට් එක ගැන කියලා දෙන්න කලින් මම නැවතත් රෙක්ටැන්ගල් එකක් මේ විදිහට නිර්මාණය කරගන්න. හරි, ඔයාට නැවතත් බලාගන්න පුළුවන් උනේ නම් රේඩියල් ග්‍රේඩියන්ට් එකක් තමයි. ඉතින් මම නැවතත් ග්‍රේඩියන්ට් ටූල් එක මම මේ විදිහට ඩබල් ක්ලික් කරලා මම සිලෙක්ට් කරනවා ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක. ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක තෝරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන කලර්ස් 3-4ක් එහා මෙහා වෙලා තියෙනවා. ඉතින් මෙතනදී කරගන්න පුළුවන් දෙයක් තමයි ඔයාලට අවශ්‍ය විදියට මෙන්න මේ ග්‍රේඩියන්ට් එක දාගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මේ ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක තුලදී. හරි, අපි බලමු මෙතනදී කොහොමද කරගන්නේ කියලා මෙන්න මේ ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක මොන විදියට දාගන්න පුළුවන් කියලා. හරි, දැන් බලමු අපි ඩ්‍රෝ කියලා ඔප්ෂන් එකක් මේකුර ලබා දීලා තියෙනවා. මේක පොයින්ට්ස් විදියට අපිට ගන්න පුළුවන්, ඒ වගේ තමයි ලයින්ස් විදියට ගන්න පුළුවන්. මම දැනට ලයින් එකක් විදියට ගන්නම්කෝ ඔයාලට කියලා දෙන්න. මම මේ විදියට ලයින් එක තෝරගෙන මම මෙතන උඩට ගිහිල්ලා මෙන්න මේ විදියට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ මම සිලෙක්ට් කරන පාත් එක සුදු පාට වෙනවා. හරි, අපේ ලයින් එක අපි මේ විදිහට නිර්මාණය කරගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන උඩට ගිහිල්ලා මෙන්න මේ ඇන්කර් පොයින්ට් එකක් උඩට ගිහිල්ලා ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාට කලර් පැනල් එක එනවා. මෙන්න මේ කලර් පැනල් එක ආවට පස්සේ ඔයාට අවශ්‍ය පාටක් දෙන්න පුළුවන්. හරි, මම මේ විදිහට මෙන්න මේ හැම ඇන්කර් පොයින්ට් එකක්ම ඩබල් ක්ලික් කරලා මට අවශ්‍ය පාටවල් මම මේ විදිහට සිලෙක්ට් කරගෙන යනවා. Right, මන් දැන් මගේ
මොකද ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක මම මේ විදිහට නිර්මාණය කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මම කොහොමද මෙන්න මේ ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක කොහොමද දාගත්තේ කියලා. ඉතින් අපි තෝරගත්තේ මේකට ෆ්‍රී ෆෝම් ග්‍රේඩියන්ට් එක. ඉතින් අපිට බැරි වුණා පොයින්ට්ස් විදියට ඔයාලට කියලා දෙන්න. දැන් මම මේක පොයින්ට්ස් විදියට කියලා දෙන්න. පොයින්ට්ස් විදියට ගියොතින් ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මෙතන උඩට ගියම මෙන්න මේ පොයින්ට් එකක් उड डबल क्लिक कर लाट अवश्य कलर एक मे विधि ऐड कर पुलवामेनो इवगम तमें वाट मेन मे पॉइंट इहा मे अरगने पुलवा हेकिन इतवाट मेक फ्री विद्यट ओणम विद्यकट मेन मे पॉइंट इहा मेह करगन वाग कलर एक वाट अवश्य तेनट मे विद्यट अरगने पुलवा हेकिन इध मे विद्य लसन वाट अडजस्टमेंट करगन पुलवा कलर्स इति मेन मे ग्रेडियंट टूल यूज कर लाट पुलवा ओया हदन वेक्ट निर्माण लसन ग्रेडियंट लसन निर्माण करगन पुलवा हेकिया मेन मे ग्रेडियंट टूल हरह करगन पुलवा वेण इथिंग अद वीडियो गोडाक इंट्रेस्टिंग कलर्स फिल्म तमें गोडाक अभी कथा कर ग्रेडियंट टूल टाइप्स तुना अद कथा कर इथिंग මේ තුන අනිවාර්යෙන්ම ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම තමයි ඔයාට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ page එකට ගිහිල්ලා Soho Unboxing page එකට ගිහිල්ලා ඔයාට පුළුවන් message එකක් දාන්න, එහෙම නැත්නම් comment එකක් දාන්න, like එකක් දාන්න. ඒ වගේම තමයි අලුත් member කෙනෙක් නම් අපේ course එකට අනිවාර්යෙන්ම පල්ල හැදෙන අතුපාඩ subscribe button එක press කරන්න. එහෙනම් තවත් දවසක හමු වෙමු බලාපොරොත්තු වෙමි. අදට සමුගන්න ඔයාලා හැමෝගෙම සුවදායි සතියක්.